හරිද? අපි දැන් මේ කොටසෙන් බලමු කොහොමද අර ආවර්තය වගේම කියපු මූලද්‍රව්‍ය ටික ආවර්ත වලට බෙදන්නේ කියලා. මේක මුදල මතක තියාගන්න ප්‍රශ්න වලට නිතරම එනවා. දැන් මම මෙතන ලියලා තියෙනවා වගුවා මූලද්‍රව්‍ය ටික පහක් මම ලිව්වා. පළවෙනි පහ, පළවෙනි පරමාණු ක්‍රමාංක තියෙන පහ. පරමාණු ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ආවර්ත අංකය. දැන් ඔයාලමට උදව් කරන්න ඕනේ මේක පුරවන්න. අපි පුරවමු. බලන්න හයිඩ්‍රජන් පරමාණු ක්‍රමාංකය කියන්න මට 1. පරමාණු ක්‍රමාංකය 1. හයිඩ්‍රජන් වල 1නේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ කොහොමද? මම කිව්වා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ මූලද්‍රව්‍ය වල පරමාණු වල තියෙන අර නිශ්චිත ශක්ති මට්ටම් තියෙනවනේ. ඒ කවච කවච වලට පිරෙන ඉලෙක්ට්‍රෝන ගාන ක්‍රමාදමදම ලියන්න තියෙන්නේ. එහෙනම් හයිඩ්‍රජන් වල එකමයි ප්‍රශ්නයක් නෑ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1. හරි. ඉතින් මේකේ පුරවගෙන යමු. දැන් හීලියම්. හීලියම් ආවර්තවගේ අංක දෙකට තියෙන්නේ නැත්නම් පරමාණු ක්‍රමාංකයේ දෙක කියලා දන්නවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉස්සෙල්ලාම කවචයක ඉලෙක්ට්‍රෝන දෙකම පිරෙනවා. ලිතියම්. ලිතියම් 3. පරමාණු ක්‍රමාංකය 3. හොඳට මතක තියාගන්න ඕනේ ආවර්තවගේ තියෙන ඉලෙක්ට්‍රෝන පරමාණු ක්‍රමාංක ටික පිළිවෙල දන්නවා නම් වැඩි දෙයක් නෙමෙයි. ආවර්තවගේ තියෙන පිළිවෙලට තමයි පරමාණු ක්‍රමාංකය එන්නේ. ලිතියම් වල පරමාණු ක්‍රමාංකය 3. කොහොමද අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ? පළවෙනි කවචිත ඉලෙක්ට්‍රෝන දෙකක් පිරුණා. එතකොට මුළු දැන් පරමාණු ක්‍රමාංකය 3නේ. මේ පරමාණු ක්‍රමාංකයට සමානයි මේකේ තියෙන ප්‍රෝටෝන ගාන. මතක කරගන්න මුලින් කිව්ව ටික ප්‍රෝටෝන ගාන සමානයි ඒකට තියෙන ඉලෙක්ට්‍රෝන ගණනට. එහෙනම් යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුක පරමාණු ක්‍රමාංකය දන්නවා නම් ඒකට සමානයි ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. යම්කිසි උදාසීන පරමාණුක පරමාණුක ක්‍රමාංකයට සමානයි ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. අමතක කරන්න එපා. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ ඉලෙක්ට්‍රෝන ටික කවච වලට පිල්ලා තියෙන විදිහනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන 3යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 2ක් පිරුණා. එහෙනම් 3න් 2ක් ගියම තව එකක් ඉතුරුයි. ඒක ඊළඟ කවචෙට. එහෙනම් බෙරිලියම්. බෙරිලියම්. බෙරිලියම් 4. පරමාණු ක්‍රමාංකය 4. එහෙනම් බෙරිලියම් 4 මෙතන එහෙනම් පළවෙනි කවචෙට 2යි. ඉතුරු ඉලෙක්ට්‍රෝන දෙක දෙවෙනි කවචෙට. බෝරෝන් පරමාණු ක්‍රමාංකය 5. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ පළවෙනි කවචෙට 2යි. 5න් පළවෙනි දෙක ගියාම තව 3ක් ඉතුරුයි. ඒ 3 ඊළඟ කවචෙට. හරි. මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මම හිතන ඔයාලට මතක ඇති කියලා. අර අපි මෙන්න මෙහෙම කවචවල දැම්මේ පරමාණු ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන ගන්න. පළවෙනි කවචෙට ඉලෙක්ට්‍රෝන 2යි. ඊළඟට ඊළඟ කවචෙට පිරෙනවා කියලා. ආන්නේ කවචවලට අදාළ ඉලෙක්ට්‍රෝන ටික ක්‍රමාදදා ලියන එක තමයි මෙතන කරන්නේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නිරූපණය කියන්නේ මේක. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා කියන්නේ මේක. නිරූපණය කියන්නේ මේක. ලියනවා කියන්නේ මේ විදිහට ක්‍රමාදදා ලියන එක. ඒක පැහැදිලි කරගන්න මම දැන් ඔයාලට පැහැදිලි වෙන මේ පළවෙනි පහක් ගත්තේ ඔයාලට පැහැදිලි වෙන මම මෙතන කැල්සියම් දානවා. කැල්සියම් මූලද්‍රව්‍ය. හරි. කැල්සියම් ඔයාලා දන්නවා කැල්සියම් ආවර්තවගේ අන්තිම එකේ නයි කියන්නේ පරමාණු ක්‍රමාංකයේ 20. අපි දැන් මේ 20 කියන පරමාණු ක්‍රමාංකයේ 20 කියන්නේ කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන ගණනත් 20 කියලා ඔයාලා දැනගන්න ඕනේ. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන 20 අර කවච වලට බෙදෙන්නේ කොහොමද? පළවෙනි කවචෙ 2යි. එතකොට 20න් 2ක් ගියාම තව 18ක් ඉතුරුයි. ඔය 18ෙන් දෙවෙනි කවචෙට 8ක් පිරෙනවා. එතකොට 18ෙන් 8ක් ගියාම තව 10ක් ඉතුරුයි. ඒ 10ෙන් තුන්වෙනි කවචෙට උපරිම පුළුවන් 8යි. 8 පිරෙනවා. එහෙනම් දැන්ට 8යි 8යි 16 18 18. 18ක්ම ඉලෙක්ට්‍රෝන 20ෙන් මුළු ඉලෙක්ට්‍රෝන 20ෙන් 18ක් දැන් ඉවරයි. කවච තුනකට සම්පූර්ණයෙන්ම පිරලා. තව ඉලෙක්ට්‍රෝන දෙකක් ඉතුරුයි. ඒ දෙක හතරවෙනි කවචෙට දානවා. ඉතින් උපරිම එන්නේ ඔයාලට මෙන්න මේ 20වෙනි මූලද්‍රව්‍යනේ. එහෙනම් ඒක මෙහෙම මතක තියාගන්න. මීට එහා මූලද්‍රව්‍ය ඔයාලට එන්නේ නැහැ. හරි. දැන් අපි බලමු කොහොමද මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දිහා බලලා මූලද්‍රව්‍ය ආවර්ත වලට බෙදන්නේ. දැන් ඔයාලට පුළුවන් මේ මූලද්‍රව්‍යේ ආවර්ත අංකය කියන්නේ මොන ආවර්තයටද අයත්.
ඒ කියන්නේ පුතේ ඒ මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දිහා බලලා ඒ මූලද්‍රව්‍යයේ කවච ගණනින් තමයි ආවර්ත අංගය කියන්නේ කවච ගණනින් ඔන්න බලන්න කවච ගණනින් මෙතනම ලියුවා කවච ගණනින් හරිම ලේසි කවච ගණනින් තමයි ආවර්ත අංගය කියන්නේ එහෙනම් බලන්න හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එක කියලා මෙතන තියෙනවනේ එහෙනම් කවච තියෙන්නේ එකයි වෙන කවච නැහැ නේ ඔයාලට පේනවනේ එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බලුවම පේනවා කවච එකයි තියෙන්නේ එහෙනම් ආවර්ත අංගය එක දැන් හයිඩ්‍රජන් තියෙන පළවෙනි ආවර්තනේ හරිනේ ලිතියම් හීලියම් දෙක විතරයි තියෙන්නේ එක ඉලක්කමයි කියන්නේ එක කවචය එහෙනම් කවච ගණනනේ කවච ගණන ඒකේ තියෙන මේ දෙක කියන ඉලක්කම නෙමෙයි දෙක කියන ඉලක්කම නෙමෙයි කවච ගණන එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිරිච්ච කවච එකයි කවච එකයි එහෙනම් එක ආවර්ත අංකයේ එක ඔයාලට මතකද හීලියම් අර එහායින් තිබුණා එහෙනම් පළවෙනි ආවර්තක තමයි ඒ දෙකම යත් වෙන්නේ ඊළඟ ලිතියම් ලිතියම් දෙක එක කවච කීයද ඉලෙක්ට්‍රෝන පිරිච්ච එක කවචයයි කවච දෙකයි එක දෙක කවච ගණන දෙකයි කවච දෙකකට ඉලෙක්ට්‍රෝන පිරිලා කවච දෙකයි එහෙනම් දෙවෙනි ආවර්තේ ලිතිය දෙවෙනි ආවර්තේ තමයි බෙරිලියම් හතර ඉලෙක්ට්‍රෝන විනාසය දෙක දෙක බලන්න පුතේ කවච ගණන ඉලෙක්ට්‍රෝන ගණන නෙමෙයි කවච ගණන එකයි දෙකයි කවච දෙකකට පිරිලා එහෙනම් දෙක දෙවෙනි ආවර්තේ තමයි බෙරිලියම් ඇත්තේ හරිනේ බෝරෝන් දෙක තුන දෙක තුන ඉලෙක්ට්‍රෝන ගන්න ප්‍රශ්නයක් නෑ කවච දෙකයි ඉතින් ඒ දෙක දැන් ඔයාලා දන්නවා ලිතියම් බෙරිලියම් බෝරෝන් එක පෙළට තියෙන දෙවෙනි ආවර්තය ඉතින් හරිනේ ඊළඟ මම මෙන්න මේ වෙනසකට ගත්තා අන්තිම එක කැල්සියම් ඒක බලන්න 2 8 8 2 කවච කීයද ඉලෙක්ට්‍රෝන පිරිච්ච කවච කීයද 4යි එහෙනම් 4 වෙනි ආවර්තය එනම් ඔන්න ඔය විදිහට මතක තියාගන්න මූලද්‍රව්‍ය ආවර්තවල විදිහේ කවච ගණනෙ. අපි ඊළඟට බලමු මූලද්‍රව්‍යවල කාණ්ඩ අංකය හොයන්න කොහොමද කියලා. දැන් බලන්න මූලද්‍රව්‍ය කාණ්ඩවලට වෙන් කිරීම බෙදීම. දැන් බලමු අපි මූලද්‍රව්‍ය පරිමාණ මූලද්‍රව්‍යයක කාණ්ඩ අංකය හොයන්න කොහොමද කියලා. මේ ඒ වගුවමයි මම මෙතන පොඩ්ඩක් වෙනස් කරලා මේ බලන්න. මෙතන ආවර්ත අංකය නෙමෙයි කාණ්ඩ අංකය. උදේ හොඳට මතක තියාගන්න අපි ඉස්සෙල්ලා ආවර්ත අංකය හෙව්වේ කවච ගණනින් එකම ආදාන ලියපු ඉලක්කම් ගානේ කවච ගණනින් කාණ්ඩ අංකය හොයන්නේ හොඳට මතක තියාගන්න අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණනින් අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණනින් අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණනින් හරි එහෙනම් මම මෙතනින් ලියනවා දැන් මේ බලන්න අවසාන කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන ගණනි හරි එහෙනම් බලමු මේ ටිකමයි අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන ඔයාලා බලන්න 1 ප්‍රශ්නයක් නැහැ එකම තමයි වෙන නැහැ නේ එහෙනම් කාණ්ඩ අංකයේ 1 හරිනේ පළවෙනි කාණ්ඩයේ හයිඩ්‍රජන් තියෙන්නේ ඊළඟට 2 හීලියම් වල 2යි තියෙන්නේ ඉලෙක්ට්‍රෝන අවසාන කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන ඉතින් අවසාන කවචයක් නැහැ තියෙන්නේ 1 කවචයයි ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන 2යි එහෙනම් දෙවෙනි කාණ්ඩේ හරිනේ හීලියම් තියෙන්නේ මේ මෙන්න මෙතන පුතේ පොඩි වෙනසක් වෙනවා ඔන්න බලන්න මෙතන දෙවෙනි කාණ්ඩ අංකය නෙමෙයි මොකද දන්නවද මූලද්‍රව්‍ය වල කාණ්ඩ අංකය හොයන්නේ ඒ වායේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන හරි ඒක තමයි නමුත් මම කිව්වා හීලියම් විශේෂයි කියලා දෙවෙනි එක ඒකේ බලන්න පළවෙනි ශක්ති මට්ටමේ පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන පිරීලා තියෙන්නේ. 2. 2යි පිරෙන්න පුළුවන්. ඒකේ දෙකම පිරීලා. ඒ නිසා එයා විශේෂයි. එයා විශේෂ නිසා එයා මතකද ආවර්තාවගේ එහාටම تعلق කරන දැම්මා. එහෙනම් එයාගේ විතරක් වෙනස් වෙනවා. මෙන්න මෙයාගේ විතරක් හීලියම් වල විතරක් වෙනස් වෙනවා. ආවර්ත අංකය 8. ආවර්ත අංකය 8 හරි මම මේක රෝම ඉලක්කම් වලින් ලියන්නම් ආවර්ත අංකය කියන්නේ රෝම ඉලක්කම් වලින් කියලා ඔයාලා දන්නවා මේක විතරක් පුතේ දෙවෙනි ආවර්තේ නෙමෙයි
සොරි දෙවෙනි කාණ්ඩෙ නෙමෙයි දෙවෙනි කාණ්ඩෙ නෙමෙයි මේක විතරක් ඉලක්කෝන ගන්න උපරිමව පිළිලා නිසා අටවෙනි කාණ්ඩෙට හැමම තල්ලු වෙලා යනවා එයා විශේෂයි ඊළඟ ටික අර විදිහම තමයි ලිතියම් 2 1 අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයද 1යි අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 1යි එහෙනම් එයා පළවෙනි කාණ්ඩේ බෙරිලියම් 2 2 2 2 අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයද 2යි එහෙනම් එයා දෙවෙනි කාණ්ඩේ බෝරෝන් 5 2 3 අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයද 3යි 1 2 3 තුන්වෙනි කාණ්ඩේ කාණ්ඩම් කියලා රෝම ඉලක්කම ඉන්නේ කැල්සියම් 1 20 2 8 8 2 ප්‍රශ්නයක් නැහැ කොච්චර ඉලෙක්ට්‍රෝන සහ කවච තිබුණත් අවසාන කවචයට යන්න ඉලෙක්ට්‍රෝන ගාන බලන්න එහෙනම් ඉලෙක්ට්‍රෝන 2යි එයා දෙවෙනි කාණ්ඩේ දැන් බලන්න ආවර්තසාවගේ දැන් බලන්න ඔයාලා ඇත්තටම කැල්සියම් තියෙන්නේ දෙවෙනි කාණ්ඩයේද කියලා ඔව් ඔයාලට මතකද නේද පොටෑසියම් කැල්සියම් කියලා අන්තිමට දෙවෙනි කාණ්ඩෙට තමයි කැල්සියම් ආවේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි පුතේ මූලද්‍රව්‍ය වලදී මූලද්‍රව්‍ය ටික ආවර්ත වලටයි කාණ්ඩ වලටයි බෙදෙන්නේ මූලද්‍රව්‍ය දිහා බැලුවහම කොහොමද කියන්නේ ආවර්තං කියන්නේ මේකයි කාණ්ඩං කියන්නේ මේකයි කියලා දැන් අපි බලමු එකේ ඉඳලා 20 දක්වා මූලද්‍රව්‍ය වල ආවර්තංකය සහ කාණ්ඩංකය කොහෙද විදිය හරියට මෙන්න තියෙනවා මූලද්‍රව්‍ය 20 පළවෙනි මූලද්‍රව්‍ය 10 අපි මේකෙන්ම බලමු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන හැටි මම මතක් කරගන්නම් මේකෙන්ම ඊට පස්සේ ආවර්තංකය කාණ්ඩංකය පිළිවෙලින් හොයාගෙන යමු දැන් පරමාණු ක්‍රමාංකය කොහොමද මේක එකේ ඉඳන් පිළිවෙලට දෙන්නේ නේද හයිඩ්‍රජන් වල 1 හීලියම් 2 ලිතියම් 3 බෙරිලියම් 4 බෝරෝන් 5 කාබන් 6 නයිට්‍රජන් 4 ඔක්සිජන් 8 ෆ්ලෝරින් 9 නියෝන් 10 අපි බලමු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ කොහොමද කියලා ඔන්න හොඳට මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ දැන් හයිඩ්‍රජන් වල 1යි එහෙනම් 1ම තමයි හීලියම් වල 2යි එහෙනම් පළවෙනි කවචයේ 2යි ලිතියම් වල 3යි එහෙනම් 2යි තව එකක් ඉතුරුයි ඒක දෙවෙනි කවචයේ බෙරිලියම් වල 4යි එහෙනම් 2 ඉතුරු 2 දෙවෙනි කවචයේ ගොය බෝරෝන් වල 5යි 2 ඉතුරු 3 දෙවෙනි කවචයේ ආබර්න 6යි පළවෙනි කවචයේ 2යි තව 4ක් ඉතුරුයි ඒ 4 දෙවෙනි කවචයේ 2 4 ඒ වගේ නයිට්‍රජන් 2 5 ඔක්සිජන් 8යි 2 6 ෆ්ලෝරින් 9යි 2 4 නියෝන් 10යි 2 8 අන්න මෙන්න මේ මූලද්‍රව්‍ය දෙක විශේෂයි බලන්න මේ හීලියම් විශේෂයි ඇයි පළවෙනි කවචේ තියෙන ඕන ඉලෙක්ට්‍රෝන ටික උපරිමව දීලා හරි තව එකෙක් විශේෂයි පුළුවන් නම් කවුද කියන්නේ ඉලෙක්ට්‍රෝන කවච දෙකේම පිරෙන්න පුළුවන් උපරිම ගාන පිළිලා තියෙන මෙතන තව කවුද නියෝන් මෙන්න මේ නියෝන් මේ වලන 2යි 8යි එයත් පිළිලා එයත් විශේෂයි එහෙනම් මෙන්න මෙයා විශේෂයි ඒක නිසායි විශේෂය හොඳට මතක තියාගන්න දැන් අපි බලමු ආවර්තංකය හොයන්නේ කොහොමද කියලා මේ ටිකේ ආවර්තංකය සමාන වෙනවා මූලද්‍රව්‍ය වල කවච ගණනට එහෙනම් එක කවචයයි ආවර්තංකය 1 හීලියම් වල ඉලෙක්ට්‍රෝන දෙක තියෙන එක කවචයයි ආවර්තංකය 2ද 2 නෙමේ එයා විශේෂ නිසා එයා අටවෙනි කාණ්ඩයේ ආවර්තංකයනේ 1 ආවර්තංකය නම් 1 තමයි කාණ්ඩංකය තමයි වෙනස් වෙන්නේ ලිතියම් 3යි කවච ගාන කීයද 1යි 2යි කවච 2යි ආවර්තංකය 2යි බෙරිලියම් 2 2 කවච කීයද 1යි 2යි දෙවෙනි ආවර්තය බෝරෝන් 2 3 කවච කීයද 2යි කාබන් 2 4 කවච කීයද 1යි 2යි නයිට්‍රජන් 1යි 2යි ඔක්සිජන් 1යි 2යි ෆ්ලෝරින් 1යි 2යි නියෝන් 1යි 2යි හරිනේ ඉතින් මේ ටික ඔක්කොම දෙවෙනි ආවර්තයේ පිළිවෙලට තියෙන මූලද්‍රව්‍ය ටික. එහෙනම් ඔක්කොම ටික දෙවෙනි ආවර්තය. දැන් බලමු කාණ්ඩංකය. කාණ්ඩංකය කියන්නේ කාණ්ඩංකය කොහොමද අපි හෙව්වේ? අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. එහෙනම් මෙතන 1යි අවසාන කවචය කියන්නේ මේ කවචේ තියෙන ඉලෙක්ට්‍රෝන 1යි. එහෙනම් පළවෙනි කාණ්ඩේ. මේක රෝමන් ඉලක්කම ලියන්න. ඊළඟට හීලියම් 2යි
හීලියම් දෙකයි කියලා මම කිව්වා දෙවෙනි කාණ්ඩයේ නෙවෙයි එයාර අටවෙනි කාණ්ඩයට තල්ලු වෙලා යනවා 1 2 8 එහෙම නැත්නම් පුතේ මේකට කියනවා අපි බිඳුව කාණ්ඩය කියලා ඒක ප්‍රශ්නයක් නෑ වල එහෙම මතක තියාගන්න බිඳුව කියලා මේ කාණ්ඩයට කියනවා අටවෙනි කාණ්ඩය එහෙම නැත්නම් බිඳුව ඒක මතක තියාගන්න ඊළඟට ලිතියම් 2 1 අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කියලා 1යි එහෙනම් පළවෙනි කවචය බෙරිලියම් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයද 2යි එහෙනම් දෙවෙනි කාණ්ඩය බෝරෝන් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයද 3යි එහෙනම් තුන්වෙනි කාණ්ඩය කාබන් 4යි හරි කාබන් වල 2 4 4යි එහෙනම් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි හතරවෙනි කාණ්ඩය නයිට්‍රජන් 2 5 අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයද 5යි පස්වෙනි කාණ්ඩය ऑक्सीजन देखकर हायर अवसान का उच्च इलेक्ट्रॉन की द हायर हायर में निकालने फ्लोरीन देखकर हाथर अवसान का उच्च इलेक्ट्रॉन की द हाथर एक देख हाथर निकालने नियोन अन्य पीछे के नाम देखकर आटर यह के नाम प्रश्न अपने हैं अवसान का उच्च इलेक्ट्रॉन आटा ये यह कुमार आटर निकालने द या नहीं नेता बिंदु එයා කොහොමත් අට මෙයාගෙන් පස්සේ ඉතුරු කියලා ප්‍රශ්නයක්ම නැහැ මෙන්න මෙයා විතරයි වෙනස් වෙන්නේ එයා දෙවෙනි දෙක වුණාට එයා අටවෙනි කාණ්ඩයටම තල්ලු වෙලා ගියා මේවා ප්‍රශ්නයක් නෑ එහෙනම් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන උපරිමව පිරෙන මෙන්න මේ වගේ මූලද්‍රව්‍ය වලට පුතේ අපි කියනවා උච්ච වායු හරි උච්ච වායු ඒකට අපි කියනවා නම උච්ච වායු දැන් අපි බලමු ඊළඟ මූලද්‍රව්‍ය 20 මෙන්න තිර පුතේ ඊළඟ මූලද්‍රව්‍ය 10 පරමාණු ක්‍රමාංක 11 කියලා අපි බලමු. 11 මැග්නීසියම් 12 ඇලුමිනියම් 13 සිලිකන් 14 ෆොස්ෆරස් 15 සල්ෆර් 16 ක්ලෝරින් 14 ආගන් 18 පොටෑසියම් 19 කැල්සියම් 20. ඔන්න මූලද්‍රව්‍ය 10. දැන් අපි ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ගැන හරි බලමු. මේක හොඳට මතක තියාගන්න විභාගෙට මේවා අනිවාර්යයි. 11 කොහොමද ඉලෙක්ට්‍රෝන 11ක් පුරවන විදිය කියන්නේ? පළවෙනි කවචයේ 2යි ඊට 11න් 2ක් ගියාම 9යි 9න් දෙවෙනි කවචයට පුළුවන් 8යි 9න් 8ක් ගියාම තව එකක් ඉතුරුයි එයා තුන්වෙනි කවචයට දාන්න ඒ විදිහට ලියන්න 2 8 1 ඊට 12 2 8 ඊට එතනම 10ක් ඉවරයි තව දෙකක් ඉතුරුයි ඒ දෙක තුන්වෙනි කවචයට 2 8 2 ඇලුමිනියම් 13යි ඉලෙක්ට්‍රෝන 13යි පළවෙනි කවචයේ 2යි ඊළඟ දෙකක් ගියාම තව ඉලෙක්ට්‍රෝන 11ක් ඉතුරු වෙනවානේ. ඒ 11යි දෙවෙනි කවචෙට පුළුවන් 8යි. දෙවෙනි කවචෙට උපරිම 8යි. වෙන බෑ. එහෙනම් මෙතන 10ක් දැන් පුරේවා. තව 3ක් ඉතුරුයි. 3. 2 8 3. ඔය විදිහෙන් දැන් පිළිවෙලට කියමු අපි. මෙතන බලන්න 2 8 1. 2 8 2. 2 8 3. ඒ විදිහට කියාගෙන ගියොත් 2 8 4. 2 8 5. දැන් තුන්වෙනි කවචෙන් 8 වෙනකම්ම පුරවන්නේ. 2 8 6 2 8 7 2 8 8 අන්න මෙතන බලන්න විශේෂයයි ආගම කවුද විශේෂ ආගම මොකද 2 8 8 පළවෙනි කවචේ දෙවෙනි කවචේ තුන්වෙනි කවචේ පිරෙනවා උඩින්ම ගන්න පිළිදැල් වෙලයි මෙයා විශේෂයයි හරි එයා විශේෂයයි මතක තියාගන්න එයාට නමක් කිව්ව මොකද්ද උච්ච වායුවක් කියලා නේද ආගම උච්ච වායුවක් පොටෑසියම් 19යි 2 8 8 ඒතර මෙතනම 18ක් ගියා තව එකක් ඉතුරුයි ඒක හතරවෙනි කවචයට දාන්න 2 8 8 1 ආපහු හතරවෙනි කවචේ දීගෙන යනවා 2 8 8 2 ඔබ දිගටම යනවා 2 8 8 3 2 8 8 4 එච්චර ඕගොල්ලන්ට නැහැ දැන් අපි බලමු ආවර්ත අංකේ කාණ්ඩයේ මොකද්ද කියන්නේ ආවර්ත අංක ඉස්සෙල්ලා හොයාගෙන යමු ආවර්ත අංක කියන්නේ අවසාන කවචයේ සෝරි කවච ගන්න කවච ගන්න එහෙනම් 1 2 3 ආවර්ත අංක 3 1 2 3 ආවර්ත අංක 3 1 2 3 ආවර්ත අංක 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 4 අන්න වෙනස් වෙනවා 1 2 3 4 එහෙනම් 4 වෙනි ආවර්තය දෙන්නේ කියනවා හරිනේ කාණ්ඩාංකේ හොයන්නේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන විදිහ. එන කාණ්ඩාංකේ 1යි. මෙයාගේ 2. කාණ්ඩාංකේ 2යි. මෙයාගේ 2 8 3. අවසාන කවචේ 3යි. 3 වෙනි කාණ්ඩය.
හතර හතර වෙනි කාණ්ඩේ පහ පස් වෙනි කාණ්ඩේ හය හය වෙනි කාණ්ඩේ හත හත් වෙනි කාණ්ඩේ අට අන්න අට වෙනි කාණ්ඩේ බලන්න පුතේ ලස්සනට මේ අට වෙනි කාණ්ඩෙට ඉලෙක්ට්‍රෝන සම්මූලයෙන් පිරෙන උච්ච වායු ටික හැදිච්ච හැටි මෙතන පළවෙනි අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන එකයි ඔන්න බලන්න නැවතත් පළවෙනි කාණ්ඩේ ඊළඟ ඉලෙක්ට්‍රෝන දෙකයි නැවතත් දෙවෙනි කාණ්ඩේ අන්න ඒක තමයි අර මුලින්ම දිමිත්‍රි මෙන්ඩලීෆ් කිව්වේ හොයාගත්තේ කිසියම් මූලද්‍රව්‍ය පරාසයකට පස්සේ ඒ කියන්නේ අපි දන්නවා දැන් මූලද්‍රව්‍ය අටකින් පස්සේ මේ පළවෙනි ටිකේ මූලද්‍රව්‍ය අටකින් පස්සේ නැවත අර මුල්ලකට සමාන මේ ගුණ සහිත මූලද්‍රව්‍ය ලැබෙති මේවයි තව තව ගුණ සමානයි පුතේ ඒකයි මේක සාර්ථකණය කියලා කිව්වේ එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ආවර්තසා වගුව සකස් වෙන්නේ සහ කාණ්ඩ ආවර්ත වලට බෙදෙන්නේ මම හිතනවා දැන් ඔයාලට ලොකු අවබෝධයක් එන්න ඇති කියලා අපි ඊළඟ පාඩමේ බලමු මොනවද මේ ආවර්තසා වගුවේ දැකිය හැකි රටා කියලා හැමෝටම මේ අල්බෝවන් මේ වීඩියෝ එකෙන් පස්සේ ඉතුරු ඒවත් බලන්න මම එවන්නම්